good day to you. ඔබට සුබ දවසක්. අද ස්වාමින් වහන්සේගේ වචනය සහ දර්ශනය මට ලැබෙන මෙහිමයි. ඵලයක් තිබුණා ඒකේ තර්මක දිස්නයක් තිබුණා ලෝ තර්මක ලෝක ඵලයක් මේ අද් දෙක එකතු කරා මේ සයිස් එකක්. ඒකේ ඇතුලේ බීජ තිබුණා රිදීමය බීජ. ඉතින් එතකොට මට ඇහුණු හඬ මෙහිමයි. ඵලයට වඩා බීජ වටිනවා නේද? ඉතින් මේ ඵලය එච්චර හැඩක් නැති නමුත් මට දැනුණා මේක ස්වර්ගයේ ඵලයක්. එතකොට අපි මීට ඉස්සෙල්ලත් දර්ශනයක් කරානේ අර මල් පෙති වැටිගෙන යන විට. ඒ කියන්නේ පරාගණය වී පැල ඇති වෙනවා එක තමයි ඒකෙන් මේ මේ බීජ ඇති වෙනවා. එතකොට ඵලයක් හට ගන්නවා බීජයක් ඇති වෙනවා. එතකොට මේක ඊළඟ પરම්පරාව සඳහා සහ අපිට ඊළඟට තිබෙන සේවය සඳහා මේ ඍතුවේදී ඵලයක් සහ බීජ නිපදවන. ඉතින් අපිට ස්වාමීන් වහන්සේ දුන්නු බීජ මල්ලක් තිබෙනවා. ඒ ඵලය ඇතුලේ බීජ තිබෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ අපිට දුන්නු ආසනයක් තිබෙනවනේ. අපේ අනුග්‍රහයයි අපේ දීමනාවයි එකකොල්ල ආසනයක් තියෙනවා. ඊළඟට අපිට වැඩ මේසයක් තිබෙනවා. ඒක තමයි අපේ සීඩ් ප්ලොට් එක. අපි ඒ බීජ වගා කරන තැන. අපේ ස්වභාව අපේ 12 කණ්ඩායම ඒක අපි ප්‍රවේශමෙන් කරන්න ඕන. මොකද ඒකේ වල්පල ඇති නෙලන්න ඕන යනාදි වශයෙන්. එතකොට සමහර බීජ ඒගොල්ලෝ ඒකේ ඉන්න අය ගිහිල්ලා බීජ පැල කරාම 100ක් ගුණයක් අස්සන්නක් එන කාලයකට අපි ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් හැම ගෘහණියක් කියන්න ඕන ස්වාමින් වහන්සේ මට බීජ මල්ලක් දී තිබේ. මේක තමයි මගේ වස්තුව, මේක තමයි මගේ සම්පත. මල් වැටෙන්නේය. එතකොට ඵලය කනමා. නමුත් බීජය ඉදිරියට ගෙන යනවා. ඵලය කන එකේ වරදක් නැහැ. නමුත් ඵලය විතරක් කාලා බීජයක් නැති වුණත් අපිට අනාගතයක් නැති පුද්ගලයෝ වෙනවා. ගොඩක් දේවසේවය කරන අය එහෙම කරනවා. ඒක නොවිය යුතුයි. ඵලය කන අතර බීජය. එතකොට අපි දන්නවා ගීතාල 126 කියනවා මේ බීජ දරන්න කඳුලෙන් සහ වපුරන්න ප්‍රීතියෙන් කපාගෙන එන්න ඕය. අපි ඉතින් මේ ප්‍රීතියෙන් කපාගෙන එන කාලයකට අපි ඇතුල් වෙනවා කියලා අපි අනාගත වාක්‍ය කියන්න ඕන. ගීතාල 103:5 කියන මුඛයේ යහපත් වார்த்தාවක් ප්‍රශංසාවේ වார்த்தාවක් අපි තබාගත් කල තව තවානම් විවෘත වෙනවා බීජවලට. බීජවල අදහස තියන් ඉදීම නෙමෙයිනේ බීජ පැල කරන එක. එතකොට ඒ අපි තීරණයක් ගන්නවා මේ බීජය සරු නිසා බීජ පැල කරන තැන සුව වෙයි. මොකද මේ බීජයේ බලයක් තිබේ. මේක ජීව බීජයක්. ක්‍රිස්තුස් වහන්සේ අප තුළ ජනිත කළ ඵලය තුළ තිබෙන බීජයක්. ඵලයක් තිබේ. ඒක අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරමු. ඉතින් අපි ස්වාමීන් වහන්සේට මේ උන්වහන්සේ දුන්න බීජනේ. ඉතින් ස්වාමීන් වහන්සේගේ පොරොන්දුවක් තියෙනවා මේ බීජ අපි කරුණාවේ බීජ අලුයම වේලේ දවාලෙත් වපුරනවා. ඒකේ අස්වැන්නක් ස්වාමීන් වහන්සේ දෙයි. එතකොට ගීතාවල 126 කියනවා ප්‍රදේශයම වෙනස් වෙලා කාන්තාරයක් තියෙන තැන ගංගාවකුත් හැදෙන්න පුළුවන් අපි වපුරන බීජය නිසා. රෙකෝඩ් කරන එක්කෙන අහගෙන නේද ඉන්නේ? වපුරන බීජය නිසා 126. ඉතින් වහල්කම හැරෙන්නේ ඔබගේ ජීවිතයේ හෝ වහල්කම කියන්නේ හිර වූ දේවල්, මෙතෙක් ආපු නැති දේවල්, අස්වැන්න අඩු වූ දේවල්. 126 සියොන් කෙරෙන් වහල්කමට ගෙන යන ලද්දවුන්. ඒක වෙනස් වෙන්නේ කටසිනහමින් පිරෙන්නේ, දිව ගායනාවෙන් පිරෙන්නේ අපි ස්වාමින් වහන්සේගේ බීජ වපුරන්න ගත්තම. කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය. ගීතාල 126:5. ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත් යන්නේ නමුත් තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය. ඉතින් මේ ගීතාල 126 පළවෙනි කොටසේ කියනවා අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය. හැබැයි දෙවනි කොටස තමයි කියන්නේ ඒ ප්‍රතිඵලය අපට එන්නේ කෙසේද. ඉතින්
ඔය මුලින්ම මම කිව්වේ ගීතාලේ 126 5 සහ 6 ක්‍රමය ක්‍රමවේදය කඳුළු සහිතව වපුරන්න ප්‍රීතියෙන් කපන්න ඔය දැන් අපි අත් දෙක එකහු කරලා කියමු මට වපුරන්න බීජ තිබේ ඔව් එතකොට අපි හැමදාම මේ අල්තාරයට හරි වෙලාවට ඉඳගත්තම අපේ යාළුවොත් අඬ ගහගෙන ඇවිත් ඒ බීජ ස්වාමින් වහන්සේ හැමදාම ජීවණයෙන් පුරවනවා මොකද මේක ජීවන බීජනේ එතකොට හැමදාම ස්වර්ගයේ ජීවණයෙන් මේ බීජ අපි පුරවනවා කඳුළු සහිතව වපුරන්න ප්‍රීතියෙන් කපන්න ඔය ඒක කරනකොට මොකද වෙන්නේ වහල්කමේ ඉන්න අයට නිදහස ලැබෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ අපේ නෑදෑයෝ අපේ හිතවතුන් අසල් වාසීන් වැඩපොලේ අය අපේ වැඩ ක්ෂේත්‍රය නිදහස් වෙල ප්‍රීතිමත් අස්වැන්නක් ගේන්න පටන් ගන්නවා එතකොට ස්වාමීන් වහන්සේ මොහොන්දුසා මහත් දේ කළසේකයි අනිත් ජාතීන් අතරේ කියන්න ලබනවා මේ ඔක්කොම පටන් ගන්න අපි ආගයට කරමුද ස්වාමීන් වහන්සේ මට දෙන බීජ මල්ල ඊළඟට ඒ සඳහා උන්වහන්සේ අපිට පත් කරපු අපි ඉරිදත් කරානේ ආසනය තියෙනවනේ අනුග්‍රහය සහ අපිව උන්වහන්සේ පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් මම ඔබ යවමු කියන ක්‍රිස්තු දීමනා නේද අපි ඊයත් කරා ක්‍රිස්තු දීමනා එතකොට ඒක අරගෙන ගිහිල්ලා වපුරන්න අපිට වැඩබිමක් තිබෙනවා ඉතින් අපි විශ්වාස කරනවා අපි අවුරුදු 15 ළමයා වුණත් අවුරුදු 75 ජ්‍යෙෂ්ඨයා වුණත් මේ වැඩබිම ඉවර වෙන්නේ නැහැ අවුරුදු 15 එක්කෙනා කියන්න එපා මට වැඩබිමක් නැහැ කියලා ඔබටත් බීජ මල්ලක් තිබෙනවා අවුරුදු 75 එක්කෙනා කියන්න එපා දැන් මම මහලුයි මරණකම් බලන් ඉන්නේ කියලා ස්වර්ගස්ත වෙනකම් බලන් ඉන්නේ කියලා නෑ ඒක එහෙම නෙමෙයි උන්වහන්සේගේ බීජ මල්ල නවතින්නේ නැත අපි එකට කියමුද ස්වාමීන් වහන්සේගේ බීජ මල්ල හිස්වන්නේ නැත එතකොට අපි අපිට දුන්න ආසනය ගැන අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරන එක අපේ මහාන් තත්ත්වේ නිසා නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේගේ වැඩේ උදෙසා එතකොට උන්වහන්සේ අපිට දුන්න මේ වැඩ බිම අපි මේක වපුරනකොට එයින් එකක් අරගෙන යනවා තව අපෙන් උපස්ථාන ලැබෙන එක්කෙනෙක් වෙන්න පුළුවන් එයා 100ක් ඒකෙන් 100 ගුණයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා ඉතින් එහෙම තමයි පොළොව වෙනස් වෙන්නේ ඔබට දුන්නු බීජ මල්ල ගැන ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. අනුන්ගේ බීජ මල්ල ගැන නඩන්නේ ඔබේ බීජ මල්ලෙන් ඔබ වැඩ කර ගන්නෙ. ඉතින් එහෙම තමයි ස්වාමීන් වහන්සේගේ ක්‍රමය. එතකොට අපිට කියන්න පුළුවන් වෙනවා ස්වාමීන් වහන්සේ අපුදෙසා මහත් දී කළසේක. අපි කැමති හැමදාම නින්දට යන්න ඉස්සෙල්ලා උන්වහන්සේගේ බීජ වලින් කරපු වැඩෙන් මහත් දෙයක් අපිට කතා කරන්න තරම් දෙයක් hina වෙන්න මේ කියනවානේ කට සිනහමින් පුරවනවා කියලා. ඉතින් ගායනාවෙන් පුරවනවා. කට සිනහමෙන් පුරවනවා දිව ගායනාවෙන් පුරවනවා ඉතින් මේක වෙන කෙනෙක් කරනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ හැම දේවදරුවටම බීජ මල්ලක් තියෙනවා හැම දේවදරුවටම දිව්‍ය පත් අහගෙන ඉන්නේ නේද පත් කිරීමක් තිබෙනවා පත් කළ ආසනයක් තිබෙනවා මේක මිනිස්සුන්ට පෙනෙන්නේ නැති වෙන්න පුළුවන් ලෝකයේ ඇති මහාචාර්යවරු ලෝකයේ ඇති විශාල බිස්නස් කරන අය එහෙම අය සමහර අය දැන් වහන්සේ දන්නවත් ඇති ඒ ගැන දැන් වහන්සේ ප්‍රශංසා වේවා ඔබ ඔබට දුන්න බීජ මල්ල හැම ගෘහණියක් හැම තාත්ත කෙනෙක් හැම තරුණයෙක් ඔබට දුන්න බීජ මල්ලක් ගැන ස්වාමීන් වහන්සේගේ උපකාරය ඉල්ලගෙන මේක ස්වාමීන් වහන්සේගේ ජීවනය ඔබට දුන්න පත්වීම සහ ආසනය ඔබට දුන්න වැඩබිම හා තවාන ඉතින් මේක උන්වහන්සේ තරාතිරම් නොසලකන සේක ඉතින් අපි කිව්වා වංශවත් බොහෝ දෙනෙක් නැත ඉන්න ඕනේ වෙලාවට පාඩමට එන අය එතකොට වංශය එක තමයි හැමෝටම තේරෙනවා නේද කුලය මොකද්ද අපි වෙලාවට අපේ පාඩමට එන එක එතකොට අපේ ධනය මොකද්ද වෙලාවට ඇවිල්ලා අහගත්ත දෙයින් අපේ බීජ මේක තමයි අපේ ධනය ඉතින් කිසි කෙනෙක් නොකියාවා මම දුප්පත් මගේ තාත්තව කවුරුත් දන්නේ නැහැ මම උගත් නැහැ මම කුලවත් නැහැ මම වංශවත් නැහැ කිසි කෙනෙක් එසේ නොකියාවා ස්වාමීන් වහන්සේ තරාතිරම් නොසලකනසේක ස්වාමීන් වහන්සේ සාධාරණේ උන්වහන්සේ දුන්න බීජ මල්ලක් තිබේ. ඉතින් මේකේ මුළු ලොකු පරිවර්තනය ස්වාමීනි අපෙන් වහල්වල සිටින්නන් දකුණු දිසාවේ ඇලවල්මින් ආපසු ගෙන ආව මැනව. ඉතින් මේකේ දෙකක් තිබෙනවා. වහල් වූ අය වහල් කමින් එීම එළියට එීම සහ ඒ කියන්නේ අලුත් අය ගැලවීමට එනවා. දේවදරුවෝ හිරවෙලා ඉන්න තැන්වලින් නිදහස් වෙනවා. එතකොට ඒ වගේම සෞභාග්‍ය වෙනව නේද ඉතින් කවුද දන්නේ අපි නිසා දේව දරුවෙක් නිසා
දෙවියන් වහන්සේ ඒ වැඩ ක්ෂේත්‍රයක් සෞභාග්‍යමත් කරන්න පුළුවන්. අඩුම වශයෙන් ඔබගේ ජීවිතේ උන්වහන්සේ සෞභාග්‍යමත් කරනවා. ඒක නෙමෙයි කියන්නේ දකුණු දිශාවේ ඇලවල් මෙන් ආපසු ගෙනා මැනව. ඒ කියන්නේ ඊශ්‍රායලයේ දකුණු දිශාවට කිව්වේ නෙගෙව් කියලා. ඒකේ කාන්තාරයක්. කාගෙන්ද ඉන්නේ? ඒකේ වැඩිය වතුර නැහැ. නමුත් ස්වාමින් වහන්සේ වතුර එවන කාලයක් තිබෙනවා. ඒකයි මේ දකුණු දිශාව කියන්නේ. කඳුළු සහිතව ඉත මොකද්ද ක්‍රමය? කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝ මේ ලෝකේ වෙනස් කරන බීජ මල්ල තමයි දැන් වහන්සේ මට දුන්න බීජ මල්ල. මොන ලෝකේද? මට අදාළ ලෝකේ. මට අදාළ ලෝකෙ වෙනස් කිරීමට බීජ මල්ලක් මට තිබේ. ඒක අපි ඒක ඒක නිසරු බිම් සරු කරනවා. වගුරු බිම් සුව කරනවා නේද? යසාය 53 තියෙනවා. ලාංකුරය කර්කශ පොළොව වෙනස් කරනවා. ස්වාමීන් වහන්සේ අපිට දුන්න බීජය. මගේ නෑදෑයට මං ස්වාමීන් වහන්සේගේ වචනය කී කල ඔහුගේ කර්කශ පපුව වෙනස් වෙයි. ඉතින් අපි නෙමෙයිනේ ගලවන්නේ. ගලවන්නේ ස්වාමීන් වහන්සේ. මේක තමයි අද තව තියෙනවා. ඉතින් මේ බීජ මල්ල ගැන අහගෙන ඉන්න කැමති නම් උදෑසනින් මෙයාමු නේද? උදෑසන කිව්වා නේද මේකේ? උදෑසනින්ම අපි මේක ප්‍රශංසාවෙන් එහෙම උදෑසනින්ම අපි අපේ මේ පැයක්වත් ප්‍රමාද නොකර වේලහින් අවදි වෙලා දිව්‍ය බීජයේ වැඩේ පටන් ගමු. ඊළඟට අපි ස්වාමින් වහන්සේ වර්ෂාව එවයි කියන බලාපොරොත්තුෙන් හෝසිය 10 කෙනා අපි ස්වාමීන් වහන්සේ වර්ෂාවේ වයි කියන බලාපොරොත්තුෙන් බීජ වපුරන්න ලෑස්සි. ඉතින් මේ කෝවිඩ් වලින් උනේ ගොඩක් මුඩු බිම් කර්කශ බිම් ස්වාමීන් වහන්සේ නගුලක් දාලා හැරුවා වගේ මිනිස්තුන් ඉන්නේ අමාරුවෙන්. ඉතින් අපි බීජය අරගෙන යමු. නැත්තම් අමාරුවෙන් ඉන්න මිනිස්සු ආයෙත් තද වෙයි අමාරුව නිසා නේද? නමුත් අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ට කරුණාවේ බීජ ලැබුණොත් අපි ගිහින් දෙන නිසා ඒ මිනිස්සු වෙනස් වෙන්නත් පුළුවන්. ඒකයි මේ කාලය කෙටි. ඇමරිකා ජනාධිපතිතුමා වෙනස් වුණා. කාලය කෙටි. මේ කෙටි කාලයේදී උන්වහන්සේ කවුලුවක් තබා තිබෙනවා අපේ බීජ මල් අරගෙන යන්න. වැඩබිමක් කෙතක් තවානක් තබා තිබෙනවා. ඉතින් හොසිය 10-12 කියනවා. හවසිය 10-12 ධර්මිෂ්ඨකම පිණිස වපුරාගෙන කරුණාවේ හැටියට කපා ගනිල්ලා පුරන්බිම කොටා ගනිල්ලා. ඉති මම කියන්නේ පුරන්බිම ස්වාමීන් වහන්සේ කෙටුවා මේ මිනිස්සුන්ට වෙච්ච අමාරු අමාරු නේද අත්දැකීම් වලදී ස්වාමීන් වහන්සේ ඇවිත් නුඹලාට ධර්මිෂ්ඨකම වස්වන තුරු දැන් උන්වහන්සේ ස්වයන්ට කාලය පැමිණ තිබේ. එහෙම හැඟීමක් මිනිස්සුන්ට එයි කියලා තමයි මම ඇවිල්ලා තියෙනවා කියලා මම හිතන්නේ. ඉතින් ආයෙත් ඒගොල්ලෝ පපුව තද කරගන්න ඉස්සෙල්ලා අපි ඉක්මනින් බීජය අරගෙන යමු නේද? අපි දන්නවනේ කරුණා බීජයන් නොලැබුණොත් ඒගොල්ලෝ කියන්න පුළුවන්. ඔව්. එතකොට වගකීම තියෙන්නේ සභාව අතේ. යසාය 53:12 කියනවා උන්වහන්සේ කුරුසිය මැරණකොට මේ වේදනාවේ අස්වැන්න ඵලය දැක දැක තමයි උන්වහන්සේ මැරුණේ. හැම දේශයකින් හැම ජාතියකින් බොහෝ දෙනෙක් ගැලවීමට එයි කියන සහතිකය ඇතිව තමයි උන්වහන්සේ මැරුණේ හැම දේශයකින්. ඉතින් අර ආජන්ටීනාවල පිබිදීමේදී කිසි එතන පොඩි බයිබල් පාඨශාලාවක් තිබුණා. කිසි වැඩි උගත්කමක් නැති ළමෙක්ට ස්වාමීන් වහන්සේගේ දර්ශනය ඇවිල්ලා ලෝකේ නගර 50කට පිබිදීම එනවා කිව්ව අවසාන කාලේ. එයින් එක නගරයක් ලෙස කොළඹත් නම් කරා. ඒ ළමයා කොළඹ කියන එක දන්නෙත් නැහැ. ඒගොල්ලන්ගේ භාෂාවෙන් තමයි කිව්වේ කොළඹට කොළම්පුරේ කිව්වේ කොහොම්පුරේ. මේ කොළඹ ඉස්සර තිබුණාලු ගොඩක් කොහොම ගස්. ඉතින් යසාය 53:12 ඒ ළමයා කිසිම උගත්කමක් නැති ළමයාට ස්වාමීන් වහන්සේ දිග දිව්‍ය දර්ශනයක් දුන්නා. 53:12 කියනවා එබැවින් මම බොහෝ දෙනෙකු අතරේ උන්වහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි. උන්වහන්සේ වගුරු ආදී උන්වහන්සේගේ ආත්මවේදනාවේ පල 53:11 ආත්මවේදනාවේ පල දැක තෘප්තියට පැමිණෙන සේක. එහෙම තමයි අපිත් මේක ස්වාමීන් වහන්සේක දකි. ඊළඟට ස්වාමීන් වහන්සේගේ නාමය අස්වැන්නේ ස්වාමින් වහන්සේනේ. ඒ නිසා උන්වහන්සේ අස්වැන්නක් දෙයි. කොයි පදේද තියෙන්නේ උන්වහන්සේගේ නාමය අස්වැන්නේ ස්වාමින් වහන්සේ කියලා? මතිව නාමේ 37. උන්වහන්සේ බීජ දෙනවා,
අපිට ඒකට පත්වීමක් දෙනවා ඊළඟට අපිට වැඩබිමක් දෙනවා එතකොට ඒකෙන් එන බීජත් අරගෙන තව අය ගිහිල්ලා අපිටත් වඩා සමහර විට ආත්මස්සන්නක් දෙනයි නේද හැබැයි අපි දිනපතාම මේකට යොහු වෙන්න ඕන එතකොට යේසුස් වහන්සේ කිව්වා මගේ ආහාරය තමයි මේ අස්වැන්නේ වැඩේ කියලා ස්වාමීනි එහෙම කාලයක් එවන්න කෑම නැති වෙන කාලයක් මොකද කි මතක නැති වෙන කාලයක් කෑම නැති වෙන කාලයක් නෙමෙයි කෑම මතක නැති වෙන කාලයක් ඒකට ඇදහිල්ල තියනවාද ඒ කියන්නේ එච්චර ස්වාමීන් වහන්සේගේ වැඩය කොහෙද ඒක තියෙන්නේ යොහන් 4:34 ගෝලෝ එකිනෙකා කතා කරගත්තෝය යේසුස් වහන්සේද මාගේ කෑම නම් මායෝ තනන් වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීම ඒක තමයි යේසුස් වහන්සේගේ කෑම ගෝලයෝ යේසුස් වහන්සේ කිව්වා ඔබ දන්නේ නැති කෑම මට තිබේ කියලා ගෝලයෝ කල්පනා කරා කවුද දන්නේ මට කෑම ගෙනත් දුන්නේ කියලා උන්වහන්සේ කිව්වා 4:32 යොහන් උන්වහන්සේ නුඹලා නොදන්නා කෑම කන්ට මට තිබේ. ඒ මොකද්ද ඒ කෑම? මගේ කෑම නම් මායෝ තනන් වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය. තව හාර මාසක් ගිය කල ගොයම් කපන කාලයේ පැමිණෙන්නේ ඇයි නුඹලා කියනවා නොවේද? මම නුඹලාට කියෙමි නුඹලාගේ ඇස්සුසුවා කුමරු දෙසට යොමා ගොයම දැනටම කැපීමට පැහි තිබෙන බව බලාපල්ලා. මොකද අවශ්‍ය? ඇස්සුසුවා. ස්වාමීන් වහන්සේ අපිට දෙන කෙත කොහෙද තියෙන්නේ මෙතනින් උතුරු පැත්තටද මෙතනින් දකුණු පැත්තටද මෙතනින් නැගෙනහිර පැත්තටද මෙතනින් බස්නාහිර පැත්තටද කියලා අපි හැම ඒ කියන්නේ අපි යන යන තැන බලනවා මෙතන ස්වාමීන් වහන්සේගේ බීජයක් පැල කරන්නේ කෙසේද ඉතින් මොකද අපේ අර්ථකථනය මම බීජය පැල කරන තැන සරුමිමකි මාත්‍රික කියනවාද මම බීජය පැල කරන තැන සරුමිමකි මම බීජය පැල නොකළ තැන නිසරුබිමක් වන්නේ මම ස්වාමීන් වහන්සේගේ බීජය එහි පැල නොකළ නිසාය. ඒක තමයි අපේ අර්ථකථනය. ඉතින් අපිට ලත් හැම තැනකම නේද? අපි කල්පනා කරන උදේ ඉඳලා මෙතනට එනකොට ස්වාමීනි ඔබ වහන්සේගේ බීජයක් මට වපුරන්න පුළුවන් කොතැනද වෙයිද කියලා අපි කල්පනා කරනවා. ඉතින් 36 දැන්ටම කැපීමක් බලාපල්ලා වපුරන්නාත් කපන්නාත් එක්ව සන්තෝෂ වන පිණිස කපන්නා කුලී ලැබ සදාකාල ජීවනයට අස්වැන්න එකතු කර ගන්නේ. එක්කෙනෙක් වපුරන්නේ වෙන කෙනෙක් කපන්නේ. නුඹලා විසින් වැඩ නොකළ ගොයමක් කපන්ට මම නුඹලා යැවීමි. ඉතින් මේ කාලේ එවගේ කාලයක්. මොකද ඉක්මනින් ස්වාමීන් වහන්සේ රන් දෑගත්තක් එවනවා. ඒක කොහෙද ඒක තියෙන්නේ? රන් දෑගත්තක් එවීම. රන් දෑගත්තක් එවීම කොහෙද තියෙන්නේ? අපේ ගායනාවක් තියෙනවා නේද? රන්දෑක ඇත්තකින් උන්වහන්සේ රන්දෑක ඇත්තක් වෙනවා එලිදරව් 14 තමයි රන්දෑක ඇත්ත තියෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගේ උදහස්සේ මිදිපැස්ස මඩින් ඉස්සෙල්ලා උන්වහන්සේ රන්දෑක ඇත්තක් වෙනවා අපේ නෑදෑයෝ ගැලවීමට ගැනන පිණිස අපි දන්නාය. ඕක තමයි අද බීජ වංශයේ කතාව. ඔබට ස්වාමීන් වහන්සේ වංශයක් දෙනවා. ඒ වංශයේ එන්නේ ඔබ වපුරන බීජවලින් එක්කෙනෙක් 12 දෙනෙක් බලාගත්තොත් ඒ 12 දෙනා ක්‍රිස්තුස් වහන්සේ එන දවසේදී උන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණ කොට ඔප්පු කිරීම තමයි ස්වභාවයෙන් මෙහෙවර. ඉතින් පරිණත ස්වභාවයක් කියන්නේ එපිසහතරේ 13 කියනවා ස්වාමින් වහන්සේ ඔබව ඉක්විප් කරනවා. අපි තාම මේකට වචනයක් හොයාගෙන නැහැ. පරිණත ස්වභාවයක් කියන්නේ ඒකේ ඉන්න හැමෝම සේවයේ වැඩයට සූදානම් වෙනවා. අපරිණතයි කියන්නේ ළමයා වගේ හැමතිස්සම දියෝ 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 මදියෝ දියෝ 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 මදියෝ ඒක එහෙම නෙමෙයි පරිණත ස්වභාව කියන්නේ ඉන්න හැම කෙනෙක්ම මේ අපොස්ලෝරයා ප්‍රොපේතෝරයා ඉන්දීරා හැමෝගේ එකකින් සන්නද්ධ වෙනවා ඉක්විප් වෙනවා දෙක සේවයේ වැඩේට යොමු වෙනවා තුන ස්වභාවයේ වර්ධනයට අතිශයින් දායක වෙනවා ඒක තමයි පරිණත ස්වභාව කියන්නේ පරිණත ස්වභාව හැමතිස්සෙම යම් දෙයකට පුහුණු වෙන ස්වභාවයක්. ඒගොල්ලන්ගේ ආසනයක් ඒගොල්ලන්ට තිබෙනවා. නිකන් ඔහෙ යනවා ඒක ඉරිදාවක් එන්නේ නැහැ එහෙම නෙමෙයි. දන්නේ නැහැ යන්නේ කොහෙද ඒ එහෙම නෙමෙයි. එයා දන්නා ඉරිදා එන්නේ ඇයි? සෛල රැසීමට එන්නේ ඇයි? මාසික වැඩසටහනකට එන්නේ ඇයි? එයා වැඩ කරන අය තමයි. නමුත් උන් කාලේ බෙරගෙන මේ සඳහා එනවා. මොකද බීජමල්ලක් තිබේ. ආසනයක් පත්වීමක් තිබේ වැඩබිමක් තිබේ අස්වැන්නක් තිබේ
එහෙම තමයි පරිණත පලදරන සෞභාග්‍යමත් දේවදරුව හිතන්නේ. සෞභාග්‍ය කොහෙද තියෙන්නේ? ඩුබයි වල ඉන්න ඇන්ටිගේ ආනන්දගේ නේද සෞභාග්‍ය තියෙන්නේ. ඒගොල්ලන්ට හරි අමාරුයි දැන්. කොරියාවෙන් එන සල්ලි වලින් නේද එන්නේ නැහැ. අප්‍රිකාවෙන් එන ප්‍රොෆෙසර්වරයාගේ කටේ නේද සෞභාග්‍ය තියෙන්නේ. එන්නේ නැහැ කවුරුත්. සෞභාග්‍ය තියෙන්නේ ඔබට දෙවන් වහන්සේ දුන්නු බීජ මල්ලේ. ඒ ගැන අපි ස්වාමීන් වහන්සේගේ කරුණාවිල්ලගෙන මේ ස්වාමීන් වහන්සේගේ අසන්න බලාපොරොත්තු වෙමු. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.